ஹலோ கோமுதாங்க. அது ஹாசர்வ் அப்படியே அப்படங்கம்மா பொடி தக்கத்தாகிறேன் அப்படி பொடி ரிக்வெஸ்ட் கக்கறன் வீடியோ கக்கறன் கேலா ரிக்வெஸ்ட் கேட்டிப்பா மேட்ட கவுண்டர் முடிங்க கூட கேனோட தேவா கேன இதுங்க அப்படி என்ன இதுவே அப்படி என்ன எத்தனை விழா கதாகன தேக்க போடங்க மாதிரி விஸ்தரி பொடக்கியான் கேலா சுத்தி பொடக்கியான் කවුද කමෙන්ට් එක දාලා තින්නේ? ආශිනි නේද? සිනා කියලා තිබ්බ කමෙන්ට් එකක් එයා අහලා තිබ්බේ ජොබ් එකට එනවනම් ගේන්නෝනේ මොනවද කියලා සිංගප්පූරේ මුලින් වෙනකොට. ඉතින් අපිට ඒක වෙනම වීඩියෝ එකක් කරන්න අපි අතරම දැන් ඇවිල්ලා ගොඩක් කලින් ඉඳන් අපිට ඒක මතක් වෙන දේවල් ටික පොඩ්ඩක් කියන්න කියලා අපි හිතුවේ. ඔව් අපි හිතුවේ දැන් එයා හදිස්සියෙන් එන්නේ එක්කෙනෙක් නම් මේ වීඩියෝ එක ගොඩක් පොහොලකට වැඩක් නෑ නේද? නෑ නෑ ඒක කරන්න කියලා අපි හිතුවේ. ඔව් එතකොට දැන් මුලින්ම හැබැයි ඕනේ කියන්නේ ජොබ් එකකට ආවත් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ආවත් ඩොකියුමන්ට්ස් ටික තමයි නේද වැඩිපුරම ඩොකියුමන්ට්ස් ටික ඕනේ නෝ එතකොට මුලින්ම પાස්පෝර්ට් එක කොහොමද තියෙන අරන් ඉන්නේ પાස්පෝර්ට් එකයි ටිකට් ටිකයි এডুকেෂන් සර්ටිෆිකේට් ටිකත් පුළුවන් තරම් අරන් ඉන්න මේ ඔරිජිනල් කොපිස් ටික අරන් ඉන්න ෆොටෝ කොපිස් ගේන්න එපා ඒ වගේම තව මෙඩිකල් රිපෝට් තියෙනවා නම් ඒවත් අරන් ඉන්න ඔය කලින් මොන හරි සර්ජරි කරලා තියෙනවා නම් ඒ රිපෝට් ටික අරන් ඉන්න බර්ත් සර්ටිෆිකේට් නම් එච්චර මොන වෙන්නේ නැහැ මොකද පාස් එක හදද්දී ඒගොල්ලෝ પાස්පෝර්ට් එක හදන හින්දා ඒනවාට බර්ත් සර්ටිෆිකේට් එකත් ඔරිජිනල් එකයි ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකක් තියෙනවා නම් ඒකයි ඒ ටිකක් තියාගන්න ඩොකියුමන්ට්ස් ටික තමයි ගොඩක්ම වැදගත්. වැදගත් අර අපි දන්නේ නැහැ කොයි වෙලාවෙ මොන ඕන වේද කියලා. ඒක නිසා ඩොකියුමන්ට්ස් ටික අනිවාර්යයෙන්ම දාගන්න හැමතිස්සම හෑන්ඩ් ලගේජ් එකේ. අපි නම් කොහෙ ගියත් අර පරිස්සම් කරන්නේ ඒ ටික තමයි මේ හෑන්ඩ් ලගේජ් එකේ දාගෙන. මොකද ලගේජ් මිස්ප්ලේස් වෙන්න පුළුවන්. ඒවත් එක්ක අර සර්ටිෆිකට් ෆයිල් එකක් නැති වුණොත් ඉතින් අර අපරාධයක් නේ ලොකු. ඔව් ලැප්ටොප් බෑග් එක වගේ ලැප්ටොප් එක ළඟ තියාගන්නකොට ඒ වගේ හෑන්ඩ් ලගේජ් එකේ මේකත් තියාගන්න එක ලේසියි. එතකොට කලින් කිව්වා වගේ ගොඩක් වෙලාවට ඔරිජිනල් සර්ටිෆිකේට් එක තියාගන්න. මොකද ෆොටෝ කොපිස් ගේන්න එපා. ෆොටෝ කොපි ගෙනාවට කමක් නැහැ. ඔරිජිනල් සර්ටිෆිකේට් එකත් ළඟ තියාගන්න. ඒ ડોකියුමන්ට්ස් වලට ඒ ටික තමයි ඕන වෙන්නේ. પાස්පෝර්ට් එකයි සර්ටිෆිකේට් එකයි ඩිවිෂන් සර්ටිෆිකේට් එකයි ඒ ටික තමයි. ඔව් මොන හරි මේ මෙඩිකල් හිස්ටරි එක සම්බන්ධයෙන් මොන හරි රෙකෝඩ්ස් තියෙනවනම් ඒ ටික ගේන්න සර්ජරි එකක් වගේ කරලා තියෙනවනම් මොකද දැන් අර මෙහෙ ලංකාවේ වගේ නෙමෙයි අපි දැන් ડોක්ටර් කෙනෙක් ගාවට ගිහාම ඒ කියන්නේ අපි එකම ડોක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නව නම් එයා අපේ හිස්ටරි එක ඔක්කොම එන්ටර් කර ගන්නවා කම්පියුටර් එකේ. එතකොට අපි ආයෙ යනකට ගියත් අපි එයාට කියන්න ඕනේ නැහැ. අපි යනකොට එයා දන්නවා කලින් අපි අරන් තියෙන ට්‍රීට්මන්ට්ස් මොනවාද. අපි මොන හරි බෙහෙත් එකෙන් බීලා තියෙනවද එහෙම නැත්නම් සර්ජරි එකක් කරලා තියෙනවද ඒ දේවල් ටික අපි එයාට මුලින්ම කියන්න ඕනේ. ඊට පස්සේ එයාගේ ඔක්කොම රෙකෝඩ්ස් තියෙනවනේ. ඒක නිසා අර මොන හරි ලංකාවේ සර්ජරි එකක් හරි මොන හරි කරලා තියෙනවනම් ඒ හැම දෙයක්ම ගොඩක් නාවට හොඳයි අරගෙන එන එක. එහෙම නැත්නම් ස්කෑන් කරලා ડોකියුමන්ට් එකක් හරි තියාගන්න බලන්න හොඳයි. ඔව් ගොඩක් හොඳයි ඒක. එතකොට මොකද ડોක්ටර් අම්මා අපිට කියන්න පුළුවන් ඒක. ડોකියුමන්ට්ස් එකේ නීති එක තමයි ගොඩක් මොන වෙන්නේ. සල්ලිත් කැෂ් ඔය නෝට් අරන් ඉන්න කැෂ් ටිකක් කොහොමද ඉමිග්‍රේෂන් එකෙන් මගේ නම් කවදාවත් බලලා නැහැ. සුද්ධික බලලා තිබ්බ එක දවසක් ඉමිග්‍රේෂන් ඔෆිසර් කෙනෙක්. ඒකත් අපි කියමු මම මතක නැහැ නම නම් එක්කෙනෙක් අහලා තිබ්බා මේ එනකොට ඩොලර් 500ක් අනිවාර්යෙන් බලනවාද කියලා. එහෙම එහෙම ගානක් ඇත්තටම ගානක් ඇත්තටම නෑ ඔය ගානක්. හැබැයි දැන් අපිට කියනවද කියලා දන්නේ නෑ. සාමාන්‍යයෙන් අපිට කියන්නේ ඒගොල්ලෝ රෑන්ඩම්ලි තමයි චෙක් කරන්නේ. ඒ වෙලාවට අතේ කොහොමත් අපිට වේදමට සල්ලි ඕනේ හින්දා ඒ ටික අපිට සල්ලි නෑ කියන්න බෑ මම හිතන්නේ චෙක් කරන්න. මොකද එක සැරයක් මගේ ඒ වෙලාවේ ඉමිග්‍රේෂන් ඔෆිසර් කෙනෙක් මාව කියන්නේ කැමරට ඉමිග්‍රේෂන් අපිස කෙනෙක් කරහා යන්න දෙන්නෙත් නැතුව ඇතුළට ඇතුළට අරන් ගියා. ඒ වෙලාවේ වෙලාවට මගේ අතේ සල්ලි තිබ්බා USD 200ක් හරි ඒ වගේ ගන්න මට මතක නැහැ 2000. ඔව්. ඒ කියන්නේ මම හිටියාමත් සෞදිගාව සල්ලි තියෙනවා. මොකද ඒගොල්ලෝ මොකද මම ආවේද ඒක මම එතකොට ඩිපෙන්ඩන්ට් කෙනෙක් නෙමෙයි මම ආවේ විසිට කෙනෙක් විදිහට. එතකොට ඒගොල්ලෝ බැලුවා මගේ අතේ කොච්චර කෑෂ් තියෙනවද කියලා. හැබැයි ඒක අරන් ගියා. ඒක ස්පෙෂල් කේස් එකක්. මොකද මම අර ඒ අවුරුද්දේ ආපු තුන්වෙනි වතාව. එතකොට ඒගොල්ලෝ බැලුවා ඇයි මම මේ එන්නේ යන්නේ එහෙම කියලා. මොකද එතකොට මට ඩිපෙන්ඩන්ට් පාස් එකක් තිබ්බේ නැහැ. මම විසිට කෙනෙක් විදිහට තමයි ආවේ ගියේ. ඔව් බිස්නස් වීසා එකකින් එනවා නම් ඒක වෙනස් කේස්. වෙනස් ප්‍රොසීඩින් එකක්. අපි මෙයා විසිට කෙනෙක් කරලා ආපු එක තමයි ඒගොල්ලෝ ඒක බැලුවා. ජොබ් ඔෆර් එකක් තියෙන එක්කෙනෙකුට ඒක ලොකු ඉෂුවක් වෙන එකක් නෑ කියලා නැහැ. නෑ. IP එක ඉන් ප්‍රින්සිපල් අප්‍රූවල් ලෙටර් එක තියෙන හින්දා ඒක පෙන්නලා ඉන්න පුළුවන් ඉමිග්‍රේෂන් ඔෆිසර් ගාවින්. ට්‍රැවල් කරන්න එන එකෙක් නම් කොහොමත් ඔයා අතේ සල්ලි තියාගන්න හොඳයි. ඔව් මේ දවස්වල ලංකාවේ තියෙන සිටුේෂන් එකත් එක්ක ඉමිග්‍රේෂන් ඔෆිසර් කෙනෙක් වගේ සල්ලි අහලා ඔයාට නෑ කියලා කියන්න උනොත් සමහර විට ඩිපෝට් වෙන්නත් පුළුවන්. පුළුවන්. ඒක නිවැරදිව සල්ලි තියාගන්න.
තියාගන්න දැන් මම ඔය කිව්වේ ගොඩක් 2017 2016 වගේ වෙච්ච දේ. 2016 අන්තිමට. ඒ කියන්නේ ඒකට ඒ කියන්නේ ඒගොල්ලන්ට අයිතියක් තියෙනවනේ අපි ගාව සල්ලි තියෙනවද නැද්ද කියලා බලන්නේනේ. හැබැයි දැන් වැඩදී ලංකාවේ සල්ලි ගන්න විදිහක් නැහැනේ ගොඩක් අයට. ඔව් ඒක කොමර්ෂියල්. බැංකුවෙන් බලන්න සමහර කෙනෙක් බැංකුවල තියෙනවා කට්ටිය ආව. බැංකු වලින් ගන්න. අපි මේ මෙහෙම පුළුවන් නම් අර පාවිච්චි කරන නෝට්ස් ටිකක් පෙන්වන්න නම් අන්තිමට වීඩියෝ එකකින් එතකොට මොකද ඔයගලන්ට එතකොට කරන්සි يعني නෝට්ස් ටිකක් එතකොට හොරු වෙන්නේ එන්නේ ඉස්සර මොකද දැන් ලංකාවේ නෝට්ස් ගන්න නැත්නම් ගොඩක් අයට පාවිච්චි කරන නෝට්ස් ටික අපිට ටිකක් පෙන්වන්න අපි ගාව තියෙනවා නේද ඔව් එතකොට සල්ලි සල්ලි ටිකයි ඊපස්සේ තව මේ මොනවාරි gold jewelries මොනවාරි දාන chain වල මොනවාරි ඒව තියෙනවා නම් ඒව hang luggage එක යනවා නම් තියාගන්න luggage කරන්න චකින් නැගේ චොල්ල දාන්න නැත්තුව සේෆ්ටි සේෆ්ටි ඔව් එහෙම ඒක නීතියක් නෙවෙයි මම සාමාන්‍යයෙන් ළඟ තමයි තියාගන්නේ ওই ටික තමයි මේ හෑන්ඩ් ලගේජ් එකේ ගොඩක් වෙලාවට දාගෙන යනවා මේ හෑන්ඩ් ලගේජ් එකේ ගොඩක් වෙලාවට ඩොකියුමන්ට්ස් ටිකයි ඔය වටන ජුවලරිස් ටිකයි ලැප්ටොප් එකයි පාස්පෝර්ට් ඩොකියුමන්ට් එකයි ඒ ටික දාගන්න කැම් එකක් දාන්න එපා ඒක සාමාන්‍යයෙන් කැම් අනිතක දැන් ඔය ස්ටුඩන්ට් පාස් එකකින් ආවත් මේ ජොබ් එකකට ආවත් ඔයාට ඔෆර් ලෙටර් එකක් තියෙනවනේ ඒක ඉන් ප්‍රින්සිපල් අප්‍රූවල් එකක් තියෙනවා ස්ටුඩන්ට් පාස් එකකින් ආවත් ඒක අනිවාර්යෙන් අතේ තියාගන්න මොකද ඉමිග්‍රේෂන් ඔෆිස අහුවොත් දෙන්න තියෙනවනේ දැන් මම අන්තිමනාවේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහටනේ එතකොට ඒ වෙලාවෙත් අහුවා මගෙන් ඇයි ආවේ කියලා එතකොට අර අපිට මොකක් හරි ડોකියුමන්ට් එකක් තියෙනවනේ ඉතින් ඒව ටික හැමතිස්සම ගන්න පහසු තැනක තියාගන්න ඒ සර්විසා සම්බන්ධව ටික පාස්පෝර්ට් එකත් එක්කම තියාගන්න ළඟම තියාගන්න මොකද හැන්දගේ තියාගන්න මේ ළඟේ මේ චෙකින් ළඟේ ඒක දාන්න එපා මොකද ඒ වෙලාවට ඔයාලට චෙකින් සර්ටිෆිකේට් ෆයිල් එක ඒ ටික ඔක්කොම ඔයාලා ඒ වෙලාවෙ තියෙන්නේ ඉමිග්‍රේෂන් ඔෆිසරාවලදී තියෙන්නේ ඔයාලගේ ළඟේ මේ හැන්ඩ් එකේ තුර විතරයි ඒකේ තර ගන්න ලේසි වෙන්න දාගන්න තියෙන්නේ ඒ වගේ දේවල් නේ ඊට පස්සේ ඉතින් අඳුම් සම්බන්ධයෙන් කියනවා නම් මට ඇඳුම් වලින් නම් ඇත්තම සාමාන්‍යයෙන් ෆෙස්ට් ටී-ෂර්ට් ඒවා ටික මේ හදිසියෙන් ඇවිල්ලා ආය මාසෙකට වැඩ කරලා හැමමත් ගන්නත් පුළුවන් ඒ වතරන් තියෙනවා ඒකට ගන්න මට හොයාගන්න ටිකක් අමාරු වෙච්ච දේවල් තමයි මම කියන්නේ මේ මට හම් වෙච්ච දේවල් වලින් පිළිමලමේට ඔයා සාමාන්‍යයෙන් හැංගි චීෆ් එකක් යූස් කරනවා නම් ගොඩක් මේ ගන්න අඩුයි කියන්නේ අතර මම මුස්තාෆාගෙට ගිහලා තමයි ගත්තේ ඒක මැනේජර් කෙනෙක් දෙනවා නේද ඒක දුන්නේ ඒකත් අර මට හරින ක්වලිටි එකෙන් සෙට් වුණා ඉතින් ඒ නිසා හැංගීස් දෙක තුනක් කරන් එන්න ටිකක් වැඩිපුර අරන් එන්න ඕනේ යූස් කරන්න කාලේ ඒකයි වෙස්ට් එකක් වෙස්ට් එක ගන්න අර කොල තියෙන සාමාන්‍යයෙන් අපි අඳින්න අප්පුහම කියලා කියන්නේ අපි අප්පුහම ඒක තමයි ඒක අතරම කියන්නේ අප්පුහම කියලාද සාමාන්‍යයෙන් කියන්නේ ඒක අප්පුහම කියන්නේ නේද ඔව් ඒක දන්නේ මොකක් කරේ ඒක අර වෙස්ට් එක අරගෙන නෝමල් කැපිච් එක නෙමෙයි අත් දෙක තියෙන නිකන් සාමාන්‍ය වෙස්ට් එක වගේ ඒක අරන් ඉන්නේ ඒක මට හම්මුනේ නැහැ හම්මුනේ එක පොඩ උඩට පේනවා ඒක පොඩ කනින් අමාරුයි ඔව් ඒක ෂර්ට් ගන්න මේ මට පේනවා ඒ කියන්නේ ඒක සයිස් හරියන්නේ නැති වෙනකොට ඒක ඉන්න ඒ දෙක තමයි අපිට මේ සිත දේවල් වලින් ගොඩක් කරාට මේ සනමණන් ඒවනම් ඔක්කොම ගන්න පුළුවන් නෑ දැන් අර දැන් මෙහෙ අර ක්ලයිමේට් එක ලොකුවට මේ මින්ට් එකක් එහෙම නැහැනේ සීතල වෙන්නේ නැහැනේ ඉතින් අපි ලංකාවේ මේ ගොඩක් ප්‍රශ්නේ සාමාන්‍ය ඇඳුම් ටික අරන් ඕ ලංකාවේ ඇඳෙන ඇඳුම් ටික අරන් නම් හරි අර දැන් ඔයාට ආපු ගමන් ෂොපින් කරනවට වඩා හොඳයි ලංකාවේ ඇඳුම් ලාභයිනේ අරන් එන්නේ අපිට හරියන්නේ නැහැ මේ තියෙන සමහර ඩිසයින් ඔව් ඔයා ඇවිල්ලා ෂොප්ස් ටික හොයාගෙන ඔයාට හරියන බ්‍රෑන්ඩ්ස් ටිකක් හොයාගන්න කල හොඳයි ඇඳුම් ටිකක් අරන් ඉන්නේ ඔව් මට ඒක ගොඩක් ඔය ඇඳුම් ඔය වෙස් වෙස් වල සම්බන්ධ වුණා අර කොවිඩ් කේස් එකේ දවස්වල යන්න බැරි වෙති කිච්ච හින්දා හැබැයි ඉතින් ඔයාට මුදල් තරක් යන්න දෙන්න පුළුවන් නම් ඉතින් ඒ කාලේ ඔයාට ඇඳුම් ටික අරන් ඉන්න පුළුවන් නේද මේ ස්පීරණකම් මන්දා නෑ මොකද ගෙන්න ගන්න විදිහකුත් තිබෙන්නේ නැති නිසා මොකද මම කියන්නේ වැඩට එන එක්කෙනෙකුට ඔෆිස් එක එහෙම ඔෆිස් එක කියලා කක් නෑ මේ නේද ගොඩක් තැන් වල ඔෆිස් එක තියෙනවා අතර මම නම් අඳින්නේ මම සාමාන්‍ය කැෂුවල් අඳින්නේ මේ ගොඩක් තැන් වල අඳින්නේ ස්මාර්ට් කැෂුවල් ස්මාර්ට් කැෂුවල් තමයි අඳින්නේ ඒ වුණාට ඔය ඔෆිස් එක පොට්ට වැඩ කරන සෙට් නෑ ඒක පොඩ්ඩ ඔෆිස් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක චෙක් කරන්න මම නම් අඳින්නේ නැන්නේ මම නම් සාමාන්‍ය ස්මාර්ට් කැෂුවල් අඳින්නේ එදිනෙම ගැදලා ෂර්ට් එක ඇඳලා යන්නේ අවද ගොඩක් අය සමහර ටී-ෂර්ට්ස් උතනගෙන යනවා නේද ගොඩක් අය ටී-ෂර්ට්ස් උතනගෙන යනවා ඒක ඔෆිස් එකත් එක්ක බලන්න කොහොමද ඩ්‍රෙස් කෝඩ් එක ගොඩක් තැන්වල මේ ස්මාර්ට් කැෂුවල් තමයි අඳින්නේ මේ පොඩ බලන්න හරි ඒක මම දන්නේ මට සෙට් වෙන්නේ නැහැ ඉතින් ওই ටික තමයි ඇඳුම් වලින් ওই ටික තමයි තියෙන්නේ ඇඳුම් වලින් ඔය එනකොට අනිත් එක දැන් අර මෙහි ගොඩක් ඇවිදින්න තියෙන නිසා මේ කම්ෆර්ටබල් ෂූස් දෙකක් එකක පෙර එකක් තිබ්බනම් ඇති මෙහෙ ඇවිල්ලා ඕන තරම් ගන්න පුළුවන් පොඩ අර මාසයක් දෙකක් යනකල් එක මට විදන් කරන්නත් එක්ක සල්ලි අතරින් ඒක විදන් කරන්න ඉගෙන හම්බ කරන තරමට විදන් කරන්න පුළුවන් මේ
එහෙම වෙන කරන්නත් එපා මේ ඉතින් සේවින් කරගන්නනේ අපි එන්නේ ඔව් වර්ක් කරන එක්කෙනෙක් කොහොමත් එහෙමනේ මේතර මාසයක් දෙකක් වට සැලරි එකක් ආවට පස්සේ ඕනතරම් ෂොපින් කරන්න පුළුවන් අර බේසික් බඩු ටික අරගෙන යනවා නම් හොඳයි ලක්ක වෙලාව බෙදසානේ ඔව් ඊට පස්සේ කැමරා සාමාන්‍යයෙන් ඔයා ඉතින් මේම ඔයා ඉන්න තැනනුවත් ඒක වෙනස් වෙනවා ඔයාට දැන් නවතින්න වෙන තැනට සමාජ තුනට ගොඩක් කරනකොට ඒගොල්ලෝ දෙන්නේ නැහැ හෙවි කුකින් කරන්න දෙන්නේ නැහැ ඕන් ලයිට් කුකින් කියලා තමයි ඒගොල්ලෝ දෙන්නේ ඉතින් එහෙම වුණත් එහෙම ඒ වගේ තැනක ඉන්නකොට ලයිට් කුකින් කියන්නේ සාමාන්‍ය නූඩ්ල්ස් එක හදාගන්න ඒ වගේ පොඩි දෙයක් තමයි නේද බත් එකක් හදාගන්න අපිට ඔය කන්න බෑ එහෙම වුණොත් එහෙම වුණත් ඔයාලා ෆුඩ් කෝට් එකේම තමයි කන්න වෙන්නේ ඉතින් එහෙනම් මොකද දවස් ටිකේ ඔයාට ඔයා කන්න අමාරු වගේ නම් ඉතින් පොඩි කෑම ටිකක් හදාගෙන ඉන්න එකක් මේ බැගේජ් දාන්න කෑම හදාගෙන ඉඳන් එහෙම ලොකු සෙට් එකක් නැහැ. ඔව් අර දැන් අර ඕස්ට්‍රේලියා නිව්සීලන්ඩ් වගේ යනකොට අර කියනවනේ වැකියුම් පැක් කරන්න ඕනේ ඉන්ග්‍රීඩියන්ට්ස් ඉංග්‍රීසි වලින් ගන්න ඕනේ නම් මෙහෙම කිසිම කතාවක් නැහැ. ඕන එකක් අරගෙන ඉන්න පුළුවන්. ඕන එකක් කියන්නේ කෑම නේ. උයපු කෑම. කෑම වරක ඔය නිකන් ඉලීගල් ඩ්‍රග්ස් වගේ. එහෙම ඉතින් මම රටකට බෑනේ. මේ ඉලීගල් ප්ලාන්ට් මැටීරියල්ස් ඒව නෙමෙයි කෑම දැන් අර හේම නෙමෙයි අර මොනවා කෑම ගැන පොඩි ඔයගොල්ලෝ කන්නේ මාළු ටිකක් මාළු පොලොස් පොලොස් එකක් කියලා මොකද ඔයා චෙක් කරගන්නේ දැන් ඔයා කොහොමද යන්නවන යන්නේ මේ රූම් එකකට නම් ගොඩක් තැන්වල උයන්න දුන්නේ නැති වුණාට ෆ්‍රිජ් එකක් තියෙනවා ගොඩක් වෙලාවට ෆ්‍රිජ් එකක් තියෙනවා ෆ්‍රිජ් එකක් නැති වෙන්න ෆ්‍රිජ් එක දැන් වට උයන්න දෙන්න නැත්නම් අනිවාර්යෙන් මයික්‍රෝවේව් එකක් හරි තියෙනවා ඉතින් ඔයා අර වගේ කෑම මොන හරි ගෙනාවොත් බත් එකක් පොඩ්ඩක් හදාගන්න ඒ වගේ පුළුවන් රයිස් කුකර් එකක් චුටි රයිස් කුකර් එකක් ගත්තොත් බත් එකක් හදාගන්න ඒක නම් ටේ දවසක නම් මැනේජ් කරගන්න පුළුවන් ඉතින් ආපු ගමන් ඔයාලට මෙහෙ තියෙන කඩවල රස හරියන්නේ නැති වෙන්න පුළුවන් ඔයා ලංකාවේ කියන හොඳ රසට කාලේ නේ කියනවා එතකොට ඉතින් මැක්ඩොනල්ඩ්ස් වගේ තමයි කකා ඉන්නේ අනිත් දැන් ඔයාට උයන්න තැනක් හම් වෙනව නම් ඔයා ස්පයිසස් ටිකක් එහෙම මුලින් ඉඳි කරවට කමන්නෑ මනේ මොකද ඔයා ලංකාවේ කඩේ එහෙම හොයාගන්න ටික දවසක් යන නිසා මේ හොඳම වැඩේ තමයි ස්පයිසස් ටිකක් අරගෙන එන්න. අර මෙහි කිසිම කෑම ගේන්න කිසිම මේ ප්‍රශ්නයක් නැති නිසා ඔයා කෑම අරන් ආවට කමක් නැහැ. සීලන් ටිකක් දාගෙන පැකේජ් එකක් දාලා නැති වෙන්න. අර මොකොත් අර ඉන්නේ. ප්‍රශ්නයක් නැහැ නේද? අපි ගණන්ලා තියෙනවා අපි කියමු අපි දන්නේ අපි අත්‍තර වෙනවා තියෙන්නේ. අඟුල් තියන. ආ අඟුල් තියන, මාගේ අඟුල් තියන, පොලොස් ඒ වගේ අපස් බදලා ඒ වගේම අරගෙන විතර අපි ප්ලාන්ට් මටීරියල්ස් ගිරියන් දෙන්නේ නැහනේ ඕස්ට්‍රේලියාවට එහෙම දැන් අපිට එහෙම නෙමේ අපි දැන් අපි ගෙනල්ලා තියෙන ලුණු කරපිංචා එහෙම ගෙනල්ලා තියෙනවා දැන් එතනම අපි දැන් ඊයේ අදාම නම් දැන් හෙට අදම ගිහිල්ලා shopping කරලා බඩු ගේන්න බැරි නිසා අර ලුණු ගෙඩියක් එහෙම කරපිංචා චුට්ටක් අරන් ආවද ඉතින් ඒතර පරිප්පුවක් හරි හදාගෙන අරගෙන අපු කෑමත් එක්ක කන්න පුළුවන් නිසා එහෙම අර මේ ඉල්ලීගල් නැතුව ඕන දෙයක් ගේන්න පුළුවන් මේක ටිකක් අපි හාල් එහෙම ගෙනල්ලා තියෙනවා ඔව් හාල් එහෙම ගෙනල්ලා ඕ ඉතින් එහෙම තමයි කෑම ගැන කියන්නේ තියෙන්නේ නේ මේ පැන්ඩෝල් කාඩ් එක ඩොලර් 10ක් විතර නෑ. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වෙන රුපියල් 2700ක් වෙනවා. ඒක ටැබ්ලට් එකක් එතකොට ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන් ගාන බොක්ස් එකක්ම ගන්න පුළුවන් නේනේ. බොක්ස් එකට අපිට 10යි තියෙන්නේ. ඔව්. ඒනම් ටැබ්ලට්ස් 10ක් වෙනවා ඩොලර් 10ක්. එතන ලොකු ගාණක් නේ. අර ලංකාවේ මොකද බොක්ස් දෙක තුනක් ගේන්න පුළුවන් ඒ ගාණට. සමහන් ඊපස්සේ තව මොනවාද අර සමහන් පස්පන්ගේ කැපේ අපේ ලංකාවේ ෆාමසිස්ට් ගිහිල්ලා අර බෙහෙත දෙන්න මේ බෙහෙත දෙන්න කියලා ඒ වගේ මෙහෙ බෙහෙත් ගන්න නැහැ. ඉතින් අර පොඩි පොඩි බෙහෙත් තරමහම ඔයා වෙන බොන බෙහෙත් වර්ග තියෙනවා නම් ඒවා පුළුවන් නම් මාස 3කට හරි 6කට හරි ඒ වගේ ගේන්න. ඊට පස්සේ බෙහෙත් ටික හරි අම් බෙහෙත් ගේනවා නම් ඒ ගැට ඔයගොල්ලෝ ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් ගේන්න. මොකද හදිස්සිය චෙක් කරලා තේ ගන්න ඕනේ. ඔව් ඒ කියන්නේ වෙන මොනවා හරි බෙහෙත් ගේනවා නම් නේ. ඒක නම් වෙන දෙයක් වෙන පොතක් තියෙනවා නම් ඒ බෙහෙත් ගේනකොට ප්‍රොඩක්ට් නල්ලගේ. ඔව් ඒක මෙඩිකල් රිපෝට් හැමතිස්සෙම තියාගන්න. ඊට පස්සේ දැන් ඔයා කෙලින්ම ඔයාගේ රූම් එකට යනවා නම් ඒ නැතත්
toiletries ටිකක් ගේන්න පොඩි toothpaste එකක් brush එකක් දැන් මට ආපු ගමන් මේ දේවල් හොයන්න යන්න බෑනේ නේද පොඩි shampoo එකක් හරි එතකොට දවස් දෙක තුනක් පාට සෙටල් වෙනකල් ඉන්න පුළුවන් දේවල් ටිකක් ගේන්න එහෙම නැත්නම් වාගේ අලු එක හරි කවුරු හරි මෙහෙ ඉන්නවා නම් ඒ ඔක්කොම සෙට් කරලා තියනවා නම් ආපු දවසේම room එකට ගියා ගිහලා shopping කරලා ගන්න පුළුවන් ඒ දේ අර අර වෙන රටකට යනවා වගේ එච්චර worry වෙන්න දෙයක් නැහැ හලෝ අපි තේබීල කාමරේට ආවා ඉතින් අපි අතන තේබණ ගමන් කිව්වනේ අපි නෝට්ස් ටික පෙන්වන්නම් කියලා මෙහෙ අපි යූස් කරන සිංගප්පූර් වල යූස් කරන ඩොලර්ස් ටික ඉතින් සුද්ධි ඒ ටික දැන් විස්තර කරයි බලමුකෝ සුද්ධි ගා මොනාද තියෙන නෝට්ස් කියලා සුද්ධි කියන්නකෝ දැන් තියෙන මොනාද නෝට්ස් කියලා නෝට්ස් නම් මෙහෙ තියෙනවා $2, $5, $10, $50, $100, $1000 තියෙනවා හැබැයි ඒක සාමාන්‍ය මිනිස්සු අතර එච්චරම පාවිච්චි වෙන්නේ නැහැ මොකද අර ඒකේ වැලියු එකත් එක්ක 10000යි දැන් print කරන්නේ නැහැ ඒ වරට ඒක ඔයාලට නෝට් එකක් හම්බුණත් ඒක යූස් කරන්න පුළුවන් හැබැයි දැනට ඒ දෙක يعني ගොඩක් හම්බෙනවා අඩුයි අපි අයියට එකම එක පාරක් ATM එකෙන්ද කොහෙද ආවනේද ATM වල 10,000 dollars නෑ සැලරි එක චෙක් එකක් දුන්නා මම බැංකුවට ගිහලා චේන්ජ් කරද්දි ඒගොල්ලෝගෙන් අහුවා මගෙන් 10 වලින් දෙන්නද කියලා මම ඊට පස්සේ ආ කියලා 10 වලින් ගත්තා ඒ වුණාට ඒක මාරු කරන්න ගියාම ගොඩක් අමාරුයි 10000 කියන්නේ ලොකු ගාණක් නේ ඩොලර්ස් 1000ක් කියන්නේ ඉතින් ඔයගොල්ලෝ එනවනම් දැන් අනිත් එක තමයි දැන් මේගොල්ලන්ගේ එක එක නෝට් සීරීස් තිබ්ලා තියෙනවා ඕකිඩ් සීරීස් එක බර්ඩ් සීරීස් එක එහෙම කියලා දැන් තියෙන්නේ මේ පෝට්‍රේට් සීරීස් එක එතකොට මෙන්න මේ මේ මූණ හැම නෝට් එකකම තියෙනවා මම හිතන්නේ මෙයා මෙහෙ මේ පළවෙනි ප්‍රෙසිඩන්ට්ද කොහෙද මට හරියට මතක නැහැ මේක තමයි ඩොලර් දෙක මෙහෙ 1 ඩොලර් නෝට් එකක් නැහැ ඒක කොයින් එකක් තියෙන්නේ මම ඒක පෙන්වනවා USD වල නම් 1 ඩොලර්ද කොහෙද තියෙනවනේ ඔව් මේක පොඩි නිකන් දම් පාටක් වගේ තියෙන්නේ පේනවද ඔව් මේක තමයි 2 ඩොලර් නෝට් එක ඊට පස්සේ එක 5 ඒක නිකන් ලා කොළ පාටක් වගේ ඒ නෝට් එකක් නෑ අපි ගාව අද පෙන්වන්න ඊට පස්සේ දැන් ඔයගොල්ලන් පේනයි මේ මේ එකම මේ මේ මූණ මේකෙත් තියෙනවා මේක 10 මොකද මේක අපි වැඩිම පෙන්වන්නේ දැන් ලංකාවේ ඩොලර්ස් උත් නැති නිසා මෙහෙ ඇවිල්ලා එතකොට ඔයගොල්ලන් අතර ගන්න ලේසියෙන් නෝට් එකක් හම්බුනහම ඊට පස්සේ 50 නික ලා නිල් පාටක් වගේ 50 ඊට පස්සේ 100 අතර මෙච්චරම තියෙනවා අද සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ $2, $5, $10, $50 මේකත් දැන් හැම එකේම අර පින්තූරේ තියෙනවා හරිද ඊට පස්සේ ඔය ටික තමයි නෝට්ස් වලින් මෙතන 5 ඔය ටික තමයි නෝට්ස් වලින් 10000 නම් ඉතින් කොහොමද ගොඩක් අඩුවෙන් හම්බෙන්නේ 10000 කියන්නේ ඉතින් ලොකු ගාණක් නේ දැන් අද ඩොලර් රේට් එකත් එක්ක බලමු මම හිතන්නේ 280ක් වගේ එතකොට ඩොලර් 10ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් 2700ක් වගේ නේ එතකොට ඩොලර් 1000ක් කියන්නේ ලක්ෂ 2කට වඩා ගාණක් එක නෝට් එකකින් අරන් යන්න වෙනවනේ ඉතින් ගොඩක් වෙලාවට ඒක ඉතින් පාවිච්චි වෙන්නේ නැහැ ඊට පස්සේ කොයින්ස් තියන්නේ කොයින්ස් ටික මම මුඩින් ගමුනේ මේ තියෙන 1 ඩොලර් කොයින් එක මේක ඊට පොඩ පහළට කරන්නම් දැන් 1 ඩොලර් වලත් මේ මේ පේනවා ඇති මලයන් ඉන්නේ මේකේ 1 ඩොලර් කොයින් එකේ 1 ඩොලර් දැන් මේවා පරණ කොයින්ස් ඒත් ඒකත් 1 ඩොලර්
ඊට පස්සේ මේක 50 cents සත 50 සත 50 මේ මං දෙක දෙක තියලා තියෙන්නේ මේ මේව අලුත් ඒවා අලුත් කාසි නේ අලුත් කාසි මේව පරණ ඒවා 50 සත 50 මේක එතන මේ කියන්නේ මේ 20 20 කියන්නේ 20 cents සත 20ක් මේ කාසි දෙකක් ඒ කියන්නේ පරණ එකයි අලුත් එකයි තියෙන්නේ මේක නම් මේ කාලෙත් එක ඊටපස්සේ 10ක් තියෙනවා 10ක් ඒ වගේමයි ඊට පස්සේ 5 ඔය ටික තමයි කොයින්ස් වලින් පාවිච්චි වෙන්නේ ඉතින් ඔය සිංගප්පූර් වලට ආවොත් ඉතින් අර මේ හැම එකක් ගැන දරන් ඉන්න හොඳ නිසා තමයි අපි කිව්වේ මේ ටිකත් පොඩ්ඩක් පෙන්නන්නම් කියලා හිතුවේ කාසි ටිකයි අපේ ගාව තියෙන නෝට්ස් ටිකයි 5 10 10 10 අපේ ළඟ නැහැ ඉතින් ඔන්නෝම තමයි අපේ ළඟ තියෙන නෝට්ස් ටික සුද්ධි පෙන්නුවේ ඉතින් පොඩි ඔයගලන්ට පොඩි අදහසක් ගන්න ඕනේ ඉඳ තමයි මේ නෝට්ස් ගැනත් අපි කිව්වේ සිංගප්පූර් වල මේ වෙලාවේ අපි පාවිච්චි කරන නෝට්ස් ටික ඉතින් කවුරු හරි ලංකාවෙන් එන්නේ ඉන්න කෙනෙකුට ඕනේ අර බේසික් බඩු ටික තමයි අපි කිව්වේ එහෙම විශේෂ දෙයක් නම් නැහැ අපිට මොනා හරි මග ඇරිච්ච දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න අපි අනිවාර්යෙන් රිප්ලයි කරනවා රිප්ලයි එකක් දාන්න ඉතින් අර කිව්වා වගේ මතක තියාගන්න ડોකියුමන්ට්ස් ටික හැම වෙලාවෙම ඔයගලඟ ළඟම තියාගන්න මෙහෙන් ඔයාලට පාස් එකට ආව නම් IP ලෙටර් එකත් අනිවාර්යෙන් ඔයගොල්ලෝ ළඟ තියාගන්න මොකද ඒක තමයි වැදගත් වෙන්නේ මොකද ඉමිග්‍රේෂන් ඔෆිසර් ගාවට ගිහිල්ලා ඔයාගේ IP ලෙටර් එක නැහැ කිව්වොත් ඒක ලොකු ප්‍රශ්නයක් ඉතින් අපේ වීඩියෝ බලවට ගොඩක් තැන්කියු තැන්කියු අපි ගිහිල්ලා නම් බයි බයි